Hi Bhuvan, Vasanavan, Shai FM YouTube channel එකට ඔයාල හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අදත් මම ලෑස්ති වෙන්නේ. අදත් මම ලෑස්ති වෙන්නේ මේ social media වල පොඩ්ඩක් නැගීගෙන එන තරු දෙකක් අරගෙන පොඩි එකට්ටියත් එක්ක පොඩි chat එකක් දාන්න. ගොඩක් අය මෙයාලගේ video බලලා ඇති කියලා මම හිතන්නේ. ඒ වුණාට ඉදින් හරි ජනප්‍රිය සහ වෙනස් විදිහේ කන්ටෙන්ට් තමයි මේ කරන්නේ. ඉතින් මම ලෑස්ති දෙන්න මෙතෙන් එක් කරගෙන ඉන්න. ඊට කලින් මතක් කරනවා Shai FM YouTube channel එක subscribe කරන්න. එතකොට Facebook fan page එක like කරන්න. අපේ TikTok තියෙනවා. ඒකට ගිහිල්ලා ඉස්සරවම මගේ TikTok වලට like කරලා අනිත් අයගේ වලට like දාන්න. දැන් වතේ දෙනයි කියලා මම බලාපොරොත්තු වෙනවා. Right එහෙනම් අපි ලැස්සිය ආරම්භ කරන්න ඒ දෙන්න මෙතෙන්ට ආවට පස්සේ වෙනස්ම විදිහේ ආරම්භයක් තමයි ගන්න ලැස්ති වෙන්නේ. Well, TikTok එකේ මේ දැකලා තියන නිල් පාට වෙන්නේ. ඒ මුන් දෙන්න තමයි මේ නිල් පාට වෙන දෙන්න. ඒ කියන්නේ අහින්න කියන්නේ. නෑ 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 නෑ. කැමරාව දිහා බලලා හයියෙන් කතා කරා. අමිල. අමිල. යා. නිෂේන්. ඕකේ. අයයි මල්ලි අවුරුදු 28යි විවාහකයි. නෑ නෑ. කෙල්ලෙක්වත් නෑ මට. එයාගේ මිස්සු කතා කියන්නේ. ඒ වල නිල් පාට වෙන ඔයාලට පුළුවන් නේ රතු පාට වෙන්න කොළ පාට වෙන්න අපි ඉලක්ක ඉරියස් වල එක එක පාට වෙනවා නේ හැබැයි අර මේ අර උමන්දාවේ නිල් පාට ටීම් එක ඒ හින්දා උමන්දාව සිමින යන වීඩියෝස් වල තමයි හුඟක්ම අපි නිල් පාට යූස් කරා දැන් වඩ නිල් පාට එන්න ඕනේ කොහොමද මේ වීඩියෝ එක ඉවර වෙනකොට මම නිල් පාට වෙයි ලේ නැතුව මේ කතා කරන දේවල් එක්ක වතුරට නෑ නෑ මම යන්නේ මේ රැවුලත් තවන්න නෑ ඉස්කෝලේ නෑ නෑ වන්නන් හිතුවා ඒක හරි මට කියන්නේ මේ ඇයි මේ TikTok content creator කෙනෙක් හෝ YouTube මේ පැත්තට ආවේ කොහොමද නෑ ඔයාලා පැත්තට ආවේ ආවේ නෑ කරා ඉතින් ඒ කියන්නේ TikTok මුලින්ම මෙහෙම අපි content ගොඩක් කරා 2019 channel එක පටන් ගත්තා දන්නේ නැහැ මේ කන්ටෙන්ට් ගොඩක් කරා අපි හරි. ඒ කාලේ ඉතින් කවුරුත් බැලුවේ නැහැ. අපි ඊට පස්සේ ටිකක් නවත්තලා දැන් බලනවා කියලාද ඔය කියන්නේ? දැන් බලනවා ඇති කියලා හිතනවා. මං කියන්නේ නැහැ මම බලනවා කියලා. ඒ කැමති නම් බලන්න නැත්නම් ඒ තවුලන්නේ නැහැ. අපි කරනවා ඉතින් අපි ආතල් එක ගන්නවා. අපි ඒවට කියලා පබ්ලිෂ් කරනවා. ඉතින් බලන කට්ටිය බලනවා. හරි හරි මං කියන්නේ. දාන ඉතින් ඔය හරි දාන. මම අපි නේද දැන් කොරෝනා ඉවර වෙද්දී වගේ අපි දැන් කතා වුණා මේ මොන හරි දවසර එක වීඩියෝ TikTok එකේ දාමු. මොන මොන හරි හේතුව හේතුවක් නැහැ. ඒ කියන්නේ හේතුවක් කියන්නේ අර කට්ටිය කරනවා දැක්කා.
දැක්කා අපිට දෙනවා අපිට මොන හරි දෙයක් කවුද ඔයා එහෙම දැක්කා ඒක ඉන්ස්පයර් වුණේ කාගෙන්ද කාලි 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 මොකද තව පිටරට මොකක් කට්ටි අපි ඉන්ස්පයර් කරත් නංග අරවල නම කියන්න පුළුවන් ඇඩම් ඇඩම් වහිට අරේ ජෙරම් මේ මෙයා මගේ අහන ඉඳන් මම කියන්නේ ජෙරමි ජෙරමි ලොන්ච් ජෙරමි එයාගේ මොකද අන්වජි බාවි වන් YouTube ඔහොමම දැම්ම මේ එටික YouTube එකට. ඉතින් ඔහොම තාගෙන යති සජෙස්ලා අහන්න. හරි තිබුණා. දැන් ඒක අවුරුදු 2ක් 3ක්. නෑ. මොකද? ආ මේ මේ වැඩි කන්ටෙන්ට් වයිරල් වෙන්න ඕනේ. හැබැයි පටන් ගත්තේ 2019. එතකොට ඉස්කෝලේ කොළ මාසෝ මිට. මොන සස්පෙල 2013 ඒලෙවල්. විෂය ඒලෙවල්. ඊට පස්සේ ඒක නෝයාද කිදර පවුලේ සෝෂල් මීඩියා වලට බර කිනා ඔයාද ඔව් මට කලින් එක යාම පොලේ ෆෝන් එක මෙයා තමයි අනිත් එක මේ මට ඒකද සිස්සත් එපේ සිස්සත් එපේ ලැබේ අනිත් දේවල් වලට මම දැක්කා දැන් දැක්කේ ඒවල ඉච්චේ බාහිර ගියා දැන් මම මෙයාගෙන් අහන හරි ආසෝසි ඉච්චේ බාහිර ගියා මොනවද ප්‍රියාසය දැනගන්න මේක බලන අය කියන්නේ මේ පළවෙනි කියන්නේ මීඩියා එකකින් කරන පළවෙනි ඉන්ටර්වයුව එක පළවෙනි එක පළවෙනි එක ඉර වාග හිතර ගන්න ගැම්ම ගැම්ම පළවෙනි එක ගැම්ම විතර තියෙන ටෙස්ට් එක ඔකේ පළවෙනි එක පොඩ බොම නේචර් එක මගේ අත නැහැ උත්තර සුදුයි නේ ඔකේ මේමයි දින මම කොහොමත් පොඩක් අර මේ සෞන්දර්යාත්මක පැත්තට කොහොමත් බරයි ඒ කියන්නේ මම මට ටිකක් අර තාර්කික සීන් එක නැහැ මෙයාට තියෙන එක තාර්කික හිතන්න පුළුවන් ඉතින් ඒ දවසක අපි දැන් අර මෙයාගේ වගේ මම තමයි මුලින්ම අර නිකන් අර රැට්ටා වගේ පොඩි පොඩි ජෝක් වීඩියෝ කරන්න පටන් ගත්තා. එතනින් තමයි YouTube ස්ටාර්ට් අප් එක ගත්තා. ක්‍රින්ජ් වීඩියෝ. ඔව් ක්‍රින්ජ් හැබැයි පට්ටම ක්‍රින්ජ්. views 20යි 30යි. ඒක ඇරේ මුලාර. ඒක ඇරේ නේ. ආනික. ගොබ්බයි. ක්‍රින්ජ් ගොබ්බයි. ගොබ්බෝ. නන්න. ඉනායි නේ. ඔව්. කොහමරි මේ ඒවට වැඩි views ගියේ නැහැ. ඊට පස්සේ මම ඊට මම විතරක් තනින් දඟලන නැතුව මෙයාවත් ගත්තා ඇඩ් කරන්න. මෙයා ඇඩ් කරන්න පොඩ්ඩක් අවුල්. ඒ කියන්නේ දැජ්ජා සාගත මම ආදරේ. ඔව් මේ ආසනේ ආසනේ යනවා අයින් කරලා මම ගන්න ඔයා කර බඩියක් වෙන්න යන්නේ හැබැයි ඔයා සයිෆෙම ඉන්නවද ඔව් මෙතන බඩියක් තියෙනවා සයිෆෙම ඉන්නද හරි ඉතින් ආ මේ ස්ලයින් ගම් හා ඉත්‍රා මම සයිට් හසර් හරි ඉතින් දැන් ඒ විදිහට බලද්දී ඒ ක්‍රින්ජ් වීඩියෝ කරන එක නවත්තලා ඊට පස්සේ මෙයාවත් ගත්තා මෙයාත් එක්කත් අර පොඩි VFX කැරි වගේ දාලා පොඩ්ඩක් ඇක්ට් කරන්න ගත්තා ඒකත් ක්‍රින්ජ් කියලා දේරුණා ඊට පස්සේ කොහමරි අපි ඊට පස්සේ පටන් ගත්තා ඔය චැනල්ස් වලේම ඔය ෆයිටින් එහෙම තියෙන ඔය ටෙලි ඩ්‍රාමා වල ඒවේ අර බොරුවනේ තියෙන දැන් ඔයාලා මුන්න මෙහෙම නම් මෙහෙම යන්නේ මෙහෙම ගන්න නෑ ලෝංග වල ඒක ගහුව හැබැයි ඒ හොඩ වැදුනා යන්තම් මේ මලක් වගේ නේද ඒක නෑ හරි හරි කොහමරි මේ ඊට පස්සේ දැන් අර ඒ මෙහෙම යන ඒ සීන් එක මේක ඇත්ත නෙමෙයි මේ අර කරන මවාපෑම කියලා අර zoom කරලා ඒ edit කරනවා නම් ඒ edit කරන දේවල් මොනවද කියලා මේ මල්ලි දන්නෝ edit ගැන ඒ හින්දා ඒක අපි පොඩ්ඩක් describe කරලා audience එකට ඒකෙදි අර content ගන්න හින්දා channels වලින් strike කරනවා ඒක strike කරන ගත්තන් පස්සේ අපි පොඩ්ඩක් ඒ content එක නවත්තුවා නවත්තලා ඉවරලා මොකක් හරි ඔය TikTok එකේ ඉන්න cringe characters ඉන්නේ නම් වශයෙන් කියන්න හොඳ නැහැ ඒගොල්ලන් නිකන් අපහසු වුණා වගේ ඒගොල්ලන් මේ TikTok කරන් මේ අර ගොඩක් රෝස්ටිං කියන්නේ දන්නොත් දන්නේ රෝස්ටිං කියන්නේ ඔව් කුකුල් මස් රෝස්ට් නෑ හීරෝස් නෙමෙයි අනේ හීරෝස් නෑ ඒකත් නේද අර නිකන් මේ මේ උපහාසයට ගන්න
කියන්නේ දැන් ඔයා ඔයාව ගත්තොත් මට ඔයාව රෝස් කරන්න පුළුවන් දැන් කරන්නද මොකද කියන්නේ හා දැන් ඔයාගේ ඔය ඇයි ඔය රැවුලයට සුදු පාට විතරක් ඉතුරු වෙලා අයි කියන සුදු පාටුනේ ඒ කියන්නේ මෙහිමයි මේක ලංකාවටම එකයි මේක ෂැම්පු එකක් මම ගේන්නේ පැපුගේ ඇෆ්ගනිස්තානයේ පැපුවා නිව් ගිනියා කියන මේකෙන් ඒක US ඩොලර්ස් 350ක් වෙනවා ඒක මටම කරන ප්‍රොඩක්ට් එකක් ඉතින් ඒකයි දැන් ඔයාලා බලන්න ඕන මිනිස්සෙක්ගේ රැවුල මේ ටික විතරක් සුදුලා තියෙනවද නැහැ ඒ මම හදාගෙන තියෙන ඉමේජ් එක මම බිල්ඩ් අප් කරලා තියෙන මගේ ස්ටාර් ලෙවල් එක තමයි ඒක එහෙමද නැත්නම් මේ මෙතන ඉඳලා ඩයිටියක් ගන්න ඩයිමන්ඩ් වෙනවා හරි එනිවේ අන්නේ වේද පොඩි රෝස් ඇයි ගාලා අවු ඇයි ගාලා ඒ ටික එක්ක අල්ලලා නැහැ එතනින් ගිහින් ඒ වගේ තමයි අර රෝස්ටින් කියන කන්සෙප්ට් එක පොඩ්ඩක් අර මේ අපහාසය උපාසය ඒක දැන් ඔයාලා තේරෙන්නේ නිකන් අපහාසයක් වගේ නේද ඔය දැන් පොඩ්ඩක් ඩිමොටිවේට් වෙලා නේද ගොඩනගා මේ පේන මූණ දැක්ක අපි අතුලන්තේ ඔය ගොඩනගා ගත්ත අර රිපියුටේෂන් එක ඒක තමයි අපිට වෙන්න ඕන ඔව් ඩවුන් වෙලා වගේ හැංගීමක් වඩ දැනෙනවා අන්න ඒකට තමයි රෝස්ටින් කියන්නේ හැබැයි හැබැයි ඒක ඒ විදිහට ගන්න එක වැරදි කියලා අපි ඒ විදිහට ගන්න එපා දැන් මෙතන ඇවිල්ලා දැන් බලන් ඉන්න කට්ටිය සමහරට අර අයිය තිනාවේ ඔය ක්‍රින්ජ් කියන වචනේ කොහෙන්ද ඉගෙන ගත්තේ හැම එකකටම කියන්නේ ඉන්දියාවෙන් තියෙනවා ඉන්දියාවෙන් තියෙන අර රෙඩිට් එකේ ওই මීම්ස් වල තියෙන ක්‍රින්ජ් දැන් ස්ට්‍රින්ජ් යන එකන් අර ගොප්පයි කියන එක ඒ අදහස ගොප්පයි කියන එක තමයි දැන් ගෙදරින් කොහමද යාර ප්‍රතිචාර ෆුල් සපෝට් අපිට හා කවුද තව ෆැමිලි එකේ ඉන්නේ අම්මා තාත්තා ගෙදර අම්මා තාත්තා අක්කා බැරි අක්කා සපෝට් නේ පාර බහලා යන දෙන දෙනෙක් අක්කාට අක්කා කියන ඉතින් යට අක්කාගේ හස්බන්ඩ් ඉන්න මොදන්නේ එයා බලන ඇති කියලා හිතනවා එයා මොකක් කියන නෑ නාම මොකක් කිව්වේ අපිට ආවේ නෑ ඒක ෆීඩ්බැක් එක ෆුල් සපෝට් ගෙදේ සපෝට් අර වැඩි දින අම්මලාර මේ කතා ටික බලන නේදෝ අර ටීවී එක පොඩ්ඩක් ඩිස්ටර්බ් වෙනවා ඒක තමයි පොඩි අවුලකට තියෙන්නේ ඒක වෙයි කියන්නේ ටීවී එක දාගෙන ඒගොල්ලෝ කතා බලන අපි මේ අපේ ඉදිරියෙන් පොඩි හරි මේ කියන්න ලැජ්ජා වෙන්නේ නැයි නේද පොඩි නේ පොයිජ සතහමාරයි පොඩි චූටි ගියත් පොඩි බිම් පොඩි පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමෙන්නත මහ මන්දිරේ නයික පොල්ල ගත්තර ඉතින් අපි සාලේ තමයි මේ වගේ ග්‍රීන් ස්ක්‍රීන් එකක් කරලා ඒකේ තමයි කරන්නේ ඒතොර අර සාලේ කරන හින්දා අර මේ ටීවී එක දැම්ම මම බෑනේ. එතකොට අර ටීවී එක ඕෆ් කරන්න කියනෝනේ යන්නේ ඒ වෙලාවට ඉතින් පොඩ්ඩක් ඒගොල්ලන්ට අවුල් යනවාද කියලා අපිට හිතනවා ඉතින්. ඒ වුණාට ඉතින් අර ඒ කාලේ ඉතින් අපි ඒනුවෙන් කැපකිරීම කරා දැන් නිදාසෙ ඉන්න ඕනේ ඒගොල්ලෝ. අර ඒ වුණාට ඉතින් අපිට දුකයි යාළට කියන ටීවී එක ඕෆ් කරන්න කියලා. ඒ වුණාට අපි කිව්වා ඩඟල්ට ඕෆ් කර 12 වගේ යනවා. රයිට්. මේ එතකොට මේ දැන් කන්ටෙන්ට් ක්‍රියේට් කරන එක විතරද කරන්නේ නැත්නම් ජොබ් එකක් කරනවද? ඔව් ජොබ් එකක් කියන්නේ ජොබ් එකක් නෙමෙයි. මගේ බොස් එක මගේ මම තමයි මගේ බොස්. ඔබගේ ස්කිල් ෆ්‍රීලැන්ස්. මම ආකෘතිචර් ඩිසයින්. මෙතුමා වීඩියෝ එඩිටින්, වෙබ්සයිට්, වෙබ්සයිට් ඩෙවලොප්මන්ට්, ඩිසයින් එච්චර කියන්නේ සාමාන්‍ය කියන්නේ. ඔය නියර අපි ඒක තමයි සාමාන්‍ය මේන් මයික මේ හුඟක් කට්ටිය ඉතින් අපි අර මේ හම්බ කරන තමයි YouTube ආවිල. එහෙමනේ.
ඉතින් හැබැයි මෙහෙම නෝ හැම YouTube දෙන හැමෝම කියන්නේ හම්බ කරන්නේ මේ ආවේ කියලා හැබැයි කරන්නේ හම්බ කරනවා ඔව් මේකයි හම්බ කරන්න වෙනවනේ මේකයි හම්බ කරන එක හම්බ කරන එක ඔළුව පැත්තේ ඉඳිනවා නමුත් YouTube වෙන්න ඕන හම්බ කරන එක උදෙසාම නෙමෙයි ඒක උදෙසා આવොත් අනිවාර්යෙන් එයා ડિમોටිවේට් වෙනවා කොහොමද එයාට දිගට ගමනක් යන්න බෑ මොකද එයා හිතන්නේ තමුන්ගේ පැෂන් එක තමුන්ගේ පැෂන් එක තමුන්ගේ මේ අර මොකක්ද ඒක කියන්නේ විනෝදාංශේ ඒක මේ ප්‍රේක්ෂකක බෙදාගන්න එක නෙමෙයි එයා කරන්නේ සල්ලි මට සල්ලි ආ මේ මාසේ කො මේ මාසේ ඉන්කම් එක අඩුයි එතකොට එයා ડિમોටිවේට් වෙනවා එහෙම නෙමෙයි එන්න ඕනේ සල්ලි આવවත් නැතත් මං කරනවා මයි කන්ටෙන්ට් එක සුපිරියට එතකොට තමයි එයා සක්සස් වෙන්නේ කවදද දැන් ඔයාලා හිතන්නේ මේ වීඩියෝ එක මොනද බ බයි තමයි මේ මම ආ මේ වීඩියෝ එක කට්ටිය එන්ජොයි කරයි දෙකන ඔයාලා ලස්සන ආරම්භය කරන් දුන්නා ඔව් ඒක ලස්සන ස්ටයිල් එකට අපි ආරම්භය කරන් දුන්නා අපේ කට්ටිය ටැග් කරන වයිබ් එක හිතනවා හිතනවා ටැග් කරන වයිබ් එක මගේ මහත් එයා මේක ඔයාලගේ නිල් පාට වයිබ් එක නිල් වයිබ් එක ඔයාලා මෙතනින් එළියට ගිහලා එළියට ගිහලා මේ විදිහට කතා කරනවා දානවා තමයි ඒ මගේදී නැත්තම් මං ඊට පස්සේ ඒකට අර මේ අපි මුත් මා වයින් කරලා උඹලා දෙන්න මෙතන ගනි. ආ මුටත් ඒකට අර ඒකට අපි මේ ලයිසන්ස් එකක් වගේ ගන්න ඕනේ දේ නම යූස් කරන. ඒ ට්‍රැකර් කියන එක ගන්න ඕනේ ඒක මට තමයි තියෙන්නේ. ඔයාගේ නම දැන් එතකොට මේ ගෙදරින් හොඳ ප්‍රතිචාර හම්බ වෙනා යාළුවන්ගෙන් එහෙම කවද? අපිට ලොකු යාළුවෝ නැහැ. යාළුවෝ හිටියා ඉස්කෝලේ යන කාලේ. යාළුවෝ එක්ක අර සම්බන්ධතාවයේ දීකට තියාගන්න බැරි වුණා වැඩක් තියෙනවා. එතකොට මම හිතුවා දැනට එහෙම කිව්වට ඉතින් කවදා හරි ඒගොල්ලන්ට මචං මේ මේකක් තියෙන පොඩ්ඩක් ප්‍රොමෝට් කරලා දියන්කෝ කියන තැනට මං පත් වෙනවා කියලා මං හිතාගත්තා. ඇවිල්ලා තියෙනවා නේද? ඇවිල්ලා තියෙනවා. කොහොම හරි මේ කාලෙත් එක්ක ඉතින් ප්‍රසිද්ධ වෙන්න ගත්තාම ඉතින් අර මුල් කාලේ සපෝට් එකක් වචනකින්වත් නොදුන්න කට්ටිය දැන් ප්‍රොමෝෂන් එක ඒ කියන්නේ නිකන් සල්ලි වලට කමන්නේ නැහැ. සල්ලි වලට කමන්නේ නැහැ ෆ්‍රී. මචං මේ මගේ එකක් තියෙනවා. ඒකට අපි රිප්ලයි එහෙම කරේ නැත්තම් එන සීන් බා. එයා so many payment methods. So many payment methods. ඉතලා ඉතලා. Visa, Mastercard, debit card. තව තියෙනවා ඒවා. තව තියෙනවා එක එක payment. ඔයා අසන. මේක මට කතා කරන්න එන්නේ මොකද කියන මේ සිංගල් එකේ නම් මම බිල්ල දෙනවා මිතර මේ පොඩ්ඩක් ඉන්නේ ඇත්තටම බිල්ල දෙනවා ඉසියම් නෑ නේ එක්කෙනෙක් කතා කරන්න නැත්නම් දෙපැත්තට මෙහෙම ගහන්න ගිහින් හරි දැන් ඉඳන් හරි මේ ඉතින් එහෙම තමයි නේ මුලදී එහෙම මේ එක එක ඒවා කිව්වට ඉතින් ඇද්ද දැන් කොහොමද ඉන්න දැන් ඇද්ද right ඉතින් මේ සන්තෝෂයි අපිත් social media වල මේ ඉන්නකොට ඉතින් දකින්න මේ වෙනම content create කරන දෙන්නෙක් ඉතින් අපිට ආස හිතුන අපේ ශායිෆම් YouTube channel එක බලන අපේ Facebook එකේ ඉන්න යාළුවන්ට මේ දෙන්නත් එක්ක පොඩ්ඩක් කතා කරන හැම පොඩි interview එකක් ගේන්න අපි එහෙම දේවල් කරන නිසා අවසාන වශයෙන් මොනවද වලට කියන්න තියෙන bro ඔය පටන් ගන්න එක්කෙනෙක් හරි ඔකේ බෙල්ල රිදෙනවා. හරි. උදැල්ල ගන්න බෑ. ඔයා උදැල්ල තියාගෙන රසකට වෙලා. හරි. මුලදී කියන්න ඕනේ ඇත්තටම මේ ඔව් පළවෙනි රේඩියෝ ඉන්ටර්වයුව එක. හා හා. පළවෙනි රේඩියෝ ඉන්ටර්වයුව එක. ඒකම කියන්නේ. හා ඔකේ. පළවෙනි රේඩියෝ ඉන්ටර්වයුව එක මේක. ඒක ගොන් ඉදිරිය කියන්නේ නෑ. පොඩ ගැමර කියන්නේ. එඩිට් කරන්න නැතුව දාන ඔක්කොම ඈ. ආයේ. මේකත් අවුලන්නේ නෑනේ. හරි හරි මං කියන මගේ වයිබ් එක. මේ හැරෙන්න නේ එපා එපා කැමරාවට ඔයා අපි බදාවා කියනවානේ අනේ මං කියන මට අවස්ථාවක් ඇත්ත වශයෙන්ම කියනවා නම් මේක තමයි මීඩියා චැනල් එකකින් අපි ඉන්ටර්වයුව කරන පළවෙනි වතාව මොකද්ද පළවෙනි වතාව දැන් කියන්නේ ඉතින් හරි ඉතින් ඒ වගේ මේ
බලන කට්ටිය කියන් තියනේ මුලින් පොඩියට පටන් ගන්න කාගින්වත් උදව් බලාපොරොත්තු වෙන්න යන්න එපා සහ මේ තමුන්ගේ ඇඟෙන් තියෙන ස්කිල් එක බේස් කරගෙන ඒ YouTube එකේ කන්ටෙන්ට් එකක් කරනවා නම් තමයි මම නම් කියන්නේ වඩාත්ම සුදුසු සහ ඊට අමතරව මේ අපිට ඉන්න සෑහෙන يعني කන්ටෙන්ට් ගාලවලා يعني කන්ටෙන්ට් වල රිපෝට් ගහලා ඒ වගේ අපේ කපලින් අදපු අයත් ඉන්නවා අපි කිසිම කෙනෙක් එක්ක තරහක් නැහැ ඊට අමතරව මේ අපි උදව් කරපයි ඉන්න තරමචේ මතක් කරලා ගමන්නේ තරහක් නැත්තේ මන්නේ තරහක් ටිකක් තියෙනවා හරි ඉවරද ඉවරද උදව් කරපයි කියන්නේ ඒක ඔයා කියනද ආ ඒක ඔයා හරි මම පොඩ්ඩක් ඉන්න කොයි කකුලේ නැද්ද කොයි කකුලේ නැද්ද මෙහෙම හිටියන් මේ කකුල මන්නේ මේ මේ මේසයක් දාලා තින්න ඔන්න ගණන් ගන්න එක ආ ඒක තමයි ගඳ ඉවත්තලා කරවල සුන්දයි මගේ හරි මොකද්ද ස්තුති කතා මාත් අරගම කියන්න ඕනේ නේද මුලින් කියන්නේ ඔයා කියන්නේ උදව් කරගෙන කියන්නේ නැද්ද මාස් මීඩියා ආ ඒක කියන අම්ම ඒ කියන්නේ ඒක ගන්නනේ ඒක නම් අසයි ස්තුති වන්දන මේ අයිය නම නෑ 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 මම 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 කාලි අයියා කියලා දීපා. ඊට පස්සේ දිනක්ෂි ප්‍රසාද් අක්කා. අපේ වීඩියෝ එක ෂෙයා කරලා දීපා Facebook එකේ. ඊට පස්සේ සඳරු තත්සර්. ආ සඳරු. ඔව්. එයා කමෙන්ට් කරලා දීපා. ඔව්. එයා හැමදාම නිතරම අපි TikTok දෙමම කමෙන්ට් කරනවා. කයිසේ කයිස්. සඳරු හැමදාම කමෙන්ට් කරා. මගේ සඳරු ඔයා මේක බලනවා නම් මගේ වීඩියෝ වලට ඔයා කමෙන්ට් කරන්නේ නැහැ බලාගම. අයින් කරනවා Facebook එකේ. හොඳ වැඩේ. සඳරු විමමයි memes වලින් හරි එක. එකම දේ නේ. මගේ කිත් ඉන්නවා එකට ලයික් එකක් දාන්නේ බර්ත්ඩේ එකට ඔයා ඉතින් ආතල් වෙන්නේ නෑ මම අයින් කරන්න ඔයා ආතල් කියලා පෙන්වන්න ඕන ඔලියෙන් දෙකට මම මේ ඔයා හිතන්න මේ මෙහෙම ඔයා මෙහෙම සෝරි ඔයා දැන් මෙහෙම මෙහෙම ඉන්න මම කියන් දිනව මට ඔයයි මෙහෙම ඉන්න කොහමද මම ආතල් දැල්ල ඉනගියද නේ එවනේ ඔයා ජෝක් එකක් කිව්වත් කට්ටි ඉන්නව එළෝ හරි මෙයා මේ අතුලන් දේ නිමෝටිවේට් වෙන්න හදන්නේ කරන්න subscribe කරන්න bell icon එකක් TikTok එකට ඉන්නවා මේගොල්ලෝ. ඔව් මේගොල්ලෝ TikTok එකේ ඉන්නත් ඉන්නවා. මෙයා ඇතුලින් වැඩි link කරනවාද? ඔයාලා හිතන්නේ බෝ. ඔයාලා ඇතුලින් ඔයාලා ඇතුලින් වැඩි link කරනවා. මෙයාලා ඇතුලින් වෙන්නන කම නැහැ. ඔයාලා නැගීසි නැගීසි. හරි මම නැගීසි. ඊයා එතකොට එහෙම හරිද? නිවේදකේ නැගිටලා ගියා. මේ මෙයාලගේ ඒ ඔය ඇති ඔය කරන ඇති. මොකද ඇතිද? ඊහි